ఐఫోన్ కేక్క విండోస్ కంప్యూటర్ పావచ్చుకున్నట్ట తీయండి ఓన సాఫ్ట్వేర్ తమ 3uTool సాఫ్ట్వేర్ ముఖ్య ఏమన్నా అప్పుడు అప్పుడు ఫోన్ ల్యాప్టాప్ డైరెక్ట్ కనెక్ట్ కరగన అప్పుడు కరెన్ పూలం వేడ సీమిత అత్తనం యువ కరెన్ పూలం లేచి నికా వేడి అప్పుడు ఫోన్ తీన ఫోటోస్ టిక దూరంగా ఏడి గేమ్ కోపి కరగన పూలం అనేది తరై కరెన్ పూలం హ్యాబై అప్పుడు 3uTool సాఫ్ట్వేర్ దాగత్తో మీట అమ్మతరువ గొడక్ వేడ కరెన్ పూలం అవి సల్లి దీల ఐఫోన్ కరెన్ వేడ పవ ఫ్రీ కరగన పూలం ఇది అవి అత బలము 3uTool కొయి ప్రివ్యూ ఎక్క කොහොමද අපි 3uTool එකෙන් 3uTool report එකක් ගන්න කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් අපි 3uTool software එක සාමාන්‍යයෙන් භාවිත කරන්නේ අපේ Windows laptop එකට හෝ computer එකට. මොකද අපිට MacBook එකක්ම තියෙනවා. අපිට ආය අමුතුවෙන් කියලා සොෆ්ට්වෙයාර් ඕනේ අපිට ලේසි ක්‍රම ගොඩක් තියෙනවා අපේ ෆෝන් එකේ තියෙන දේවල් ලැප් එකත් එක්ක කනෙක්ට් කරගන්න. ඉතින් මේක ඩවුන්ලෝඩ් කරගෙන සාමාන්‍ය විදිහටම සොෆ්ට්වෙයාර් එකෙන් ඉන්ස්ටෝල් කරන විදිහට ඉන්ස්ටෝල් කරගන්න තියෙන්නේ. ඉතින් මම මේක ඉන්ස්ටෝල් කරගන්න ඕනේ ලින්ක්ස් ටික පළහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔයාලා ඒකෙන් ගිහිල්ලා මේ සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලගේ චාර්ජින් කේබල් එක හරහා ඔයාලගේ ෆෝන් එක කනෙක්ට් කරගන්න. ඔයාලගේ ලැප් එකට හරි කම්පියුටර් එකට හරි ඊට පස්සේ ඔයාලගේ නෙට්වර්ක් ඔන් කරගන්න. මොකද මෙතනදී සමහර වැඩවලට අපිට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ඕන වෙනවා. ඒ නිසා ඒක ඔන් කරගෙන තියන්න. එතකොට ඔයාලට ඔක්කොම ෆීචර්ස් ටික මේකේ තියෙන හරි විදිහට වැඩ කරගන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු මේ සොෆ්ට්වෙයාර් එක ඕපන් කරගෙන මොනවාගෙද කියලා. ඉතින් ඕපන් කරගත්තාම මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි එන්නේ. ඉතින් මේකේ ඔයාලට පේනදී ප්‍රධාන ටයිප්ස් ගොඩක් තියෙනවා. අපි බලමු මේ මොනවද කියලා. ඒත් එක්කම මේ වීඩියෝ එකේදී අපි ප්‍රධාන වශයෙන්ම කතා කරන්නේ ෆෝන් එක ඩීටේල්ස් කොහොමද බලාගන්න කියලා මේ විදිහට කනෙක්ට් කරගෙන. එහෙම නැත්නම් ගොඩක් අය කියන විදිහට කිව්වොත් 3uTool report එක ගන්න කොහොමද කියලා තමයි අපි මේකේදී ප්‍රධාන වශයෙන්ම බලන්නේ. ඉතින් ගොඩක් අය ලංකාවේ ෆෝන්ස් කියන්නේ iPhone ගන්නවා සෙකන්ඩ් හෑන්ඩ්. iPhone ගන්නවා ගොඩක් ෆෝන් සෙකන්ඩ් හෑන්ඩ් ගන්නවා. එතකොට අපිට iPhone ගොඩක් දුරට ප්‍රොඩක්ට් ගානින් කියන්නේ මිලෙන් වැඩින්. එතකොට අපි මේ වගේ දෙයක් ගත්තදී පොඩ්ඩක් ඔයලා බලලා ගන්නවා අනිවාර්යයෙන්ම. එතකොට ඒ වගේ ෆෝන් එකක් ගත්තදී සමහරව ඒත් මේකේ තියෙන ඩීටේල්ස් අන්න මොකක් බලන්නේ මොනවද කියලා බලන්නේ. ෆෝන් එක ගන්නවා ලොකු මුදලක් දීලා ඊට පස්සේ ගොඩක් අපහසුතාවයකට පත් වෙනවා. ඒත් එක්කම සමහරව දන්නවා බලන්න ඕන කියලා ඒත් හරියටම බලන්න ඕන ක්‍රම ටික දන්නේ. ඉතින් මම මේ වීඩියෝ එකේ කතා කරන්නේ මේකේ 3uTool report එක ගන්න ගැන විතරයි. ඔයාලට වෙනම වීඩියෝ එකක් ඕන නම් කියන්න කොහොමද අපි සෙකන්ඩ් හෑන්ඩ් iPhone එකක් ගන්නවා නම් අපි බලන්න ඕන මොන වගේ දේවල්ද කියලා. එතකොට අපි ඒ ගැන මේකේදී ප්‍රධාන වශයෙන් කතා කරමු. ඊට අමතරව බලමු අනිත් apps ටික මොන දේවල්ද තියෙන්නේ කියලා. ඉතින් ඊළඟට අපිට පේන උඩ apps කියලා එකක් තියෙනවා. ඒකට ගියාම ඔයාලට බලන්න පුළුවන් 3uTool එක හරහා අපිට download කරගන්න පුළුවන් apps එක එක කැටගරි සැටතේ තියෙනවා. ඉතින් මේ දේවල් ඔයාලා try කරලා බලන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා RTNWP කියලා එකක්. මේකදී වෙන්නේ අපිට පුළුවන් අපේ ෆෝන් එකට ring tone එකක් add කරගන්න. ඒ කියන්නේ අපිට ෆ්‍රීම මේකෙන් download කරන්න පුළුවන් නැත්නම් අපි ෆෝන් එකෙන් download කරනවා අපිට යම් කිසි මුදලක් ගෙවන්න වෙනවා. ඉතින් මෙතනදී වෙන්නේ අපි free ring tone එක download කරගන්න. එහෙම නැත්නම් අපේ laptop එකේ තියෙන එක මේකට import කරගෙන ඒ හරහා ෆෝන් එකට ring tone එක add කරගන්නවා. ඉතින් ඒකත් මෙතනදී කරගන්න පුළුවන්. මම මේක කරන්නේ කොහොමද කියලා වෙනම වීඩියෝ එකකින් කතා කරන්න. මේ වීඩියෝ එක දික් කරන නිසා මම මේකේ සමහර දෙකිනේ සින්දු දාන හැටි, රින්ගින් ඩෝන් දාන හැටි, වීඩියෝ දාන හැටි, ඒ වගේ දේවල් මේකේදී කතා කරන්නේ වෙනම වීඩියෝස් වලින් ඒවා ගැන කතා කරමු. ඉතින් ඊට පස්සේ තියෙන ස්මාර්ට් ක්‍රෑෂ් කියලා මෙතනදී පෙන්නනවා ඔයාලට දැනට තියෙන firmware versions. එතකොට මේව ඩවුන්ලෝඩ් කරගන්න සහ අන්ඩවුන්ලෝඩ් කරගන්න වගේ විස්තර තියෙනවා මෙතනදී. එතකොට ඔයාලට මෙතනදී මම ඕන නම් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ දේවල් කෙටියෙන් මෙතනදී බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා ලේසියෙන්ම. ඉතින් ඊට පස්සේ අපිට බලන්න පුළුවන් ටූල් බොක්ස් කියලා එකක් තියෙනවා. මෙතන තියෙන්නේ මෙතන තියෙන ගොඩක් ටූල්ස් ඔයාලට වැදගත් වෙනවා. ඒ කියන්නේ අපිට හැමදාම මේ ටූල්ස් ඩේලි වැදගත් වෙන්නේ නැහැ. හැබැයි අනිවාර්යෙන් වැදගත් වෙන වෙලාවක් එන්න පුළුවන්. ඉතින් මේ දේවල් නම් වෙනම කතා කරන්න ඕන. ඔයාලට දැක්කම බලන්න පුළුවන් ගොඩක් දේවල්. ඉතින් අපි බලමු ප්‍රධානම දේවල් තිබ්බත් අපි වෙනම වීඩියෝ එකකින් කතා කරමු. ඉතින් ඊට පස්සේ තියෙනවා ටියුටෝරියස් කියලා. හැබැයි මේකෙත් තියෙන්නේ කොහොමද මේක වැඩ කරන්නේ. එතකොට අපිට එන ප්‍රශ්න ඒ කියන්නේ 3uTool එක අපි 3uTool එකත් එක්ක වැඩ කරද්දි මොනවද ප්‍රශ්න දෙන්නේ කියලා ඒ දේවල් ගැන විස්තර මෙතනදී බලා ගන්න පුළුවන්. ඉතින් අපි දැන් අද වීඩියෝ එකේ කතා කරන ප්‍රධාන වශයෙන් කතා කරන බලාපොරොත්තු වෙන iDevice කියන ටැබ් එකට යමු. අපි ඉතින් දේවල්ට ගැන බලමු. ඉතින් ඒක ඉස්සලාම තියෙනවා වම් මැද පැත්තේ කැටගරිස් ටිකක්. එතන උඩම තියෙනවා ඉන්ෆෝ කියලා. ඉතින් මේක තමයි
අපිට ඕන වෙන්නේ ඉස්සල්ලාම එතකොට ඔයාලට මේකෙදි පේනවා ඇති ඉන්ෆෝ කෙනෙක්ට ගියාම අපේ ෆෝන් එකේ ෆොටෝ එකක් එනවා එතකොට ඒක ගැන සාමාන්‍ය විස්තර ටික මෙතන තියෙනවා ඉතින් මෙතනදිත් අපිට ගොඩක් විස්තර බලා ගන්න පුළුවන් ඊට අමතරව ඊට විස්තර ටික බලා ගන්න කොහොමද කියලා මම කියලා දෙන්නම් ඉතින් මෙතන තියෙන ටිකත් එක්කම අපි තව විස්තර ටිකක් බලමු අතුරට ගිහිල්ලා ඒක කරගෙන තියෙන ඔයාලට මෙතන තියෙන view verification report කියන එක ක්ලික් කරගන්න ඉතින් මෙතනදිත් ඔයාලා ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ඔන් කරගෙන තියෙන්න ඕනේ හරියටම මේක දෙන ඔක්කොම ඩීටේල්ස් ටික ගන්න නම් එතකොට ඔයාලට පේනවා ඉතින් ඉස්සෙල්ලාම මෙතන පෙන්නන අපේ මොඩියුල් එක කියන්නේ ෆෝන් එක මොකක්ද කියන එක ඊට පස්සේ ඔයාලට පේනවා ඉතින් ෆෝන් එකේ කලර් එක කියන්නේ අපි ඔරිජිනල්ම iPhone එකක් ගන්න තියනවා හරියටම අපි ගන්න කලර් එක මෙතන පෙන්නනවා එතකොට ඒත් එක්කම ස්ටෝරේජ් එක පෙන්නනවා ඊට පස්සේ සේල් මොඩියුල් එක පෙන්නනවා එතකොට මෙතන මේ පළවෙනි අකුරෙන් අපිට මේ ෆෝන් එක බ්‍රෑන්ඩ් නිව්ද එහෙම නැත්නම් රීපබ්ලිෂ්ඩ් කියලා හොයා ගන්න පුළුවන් ඉතින් ඒකට වෙනම අකුරු සෙට් එකක් තියෙනවා ඒ ටිකට එක එක මීනින් තියෙනවා මෙතන M කියලා තියෙනවා කියන්නේ මේ ෆෝන් එක බ්‍රෑන්ඩ් නිව් ගත්ත ෆෝන් එකක් එතකොට දැන් ඔයාලා බලලා ඉස්සකන් හැන්න නම් කොහොමද බ්‍රෑන්ඩ් නිව් වෙන්නේ කියලා මම කියන්නේ එහෙම නෙමෙයි බ්‍රෑන්ඩ් නිව් මේක ඔතරයිස් ස්ටෝ එකකින් තමයි පර්චේස් කරලා තියෙන්නේ ඊට පස්සේ ඔයාලා ඒකෙන් අගේ සෙකන්ඩ් හෑන්ඩ් ගත්තට අවුලක් නැහැ මේක ඒ කියන්නේ ආයේ මේ ෆෝන් එක මොකක් හරි ප්‍රශ්නයක් කරලා මේක යවලා ආය හදලා ගන්න එකක් නෙවෙයි අන්නේ ඒ දේවල් බලගෙන තමයි මේක තියෙන්නේ ඒක ගොඩක් වැදගත් අනිවාර්යෙන් බලන්න ඕනේ සමහර අය අඩුවට තිබ්බ ගමන් ෆෝන් එක ගන්න මේ දේවල් ගැන බලන්න එක්කෝ ඒක රීපබ්ලිෂ් දෙයක් ඉතින් ඒ නිසා අනිවාර්යෙන් මේ දේවල් ගැන බලන්න ඔයාලට ඒක ගැන වෙනම වීඩියෝ එකක් ඕන කමෙන්ට් එකක් දාන්න එතකොට මම වෙනම වීඩියෝ එකක් කරන්න ඒක ගැන ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා ඉතින් සේස් ඒරියා කියන්නේ ඒ වගේම එකක් මේකෙදිත් අපිට මේ ෆෝන් එක මොන කන්ට්‍රි එකට හදපු එකද කියලා බලා ගන්න පුළුවන් ඉතින් ඊට පස්සේ මේ තියෙන දේවල් නම් ගොඩක් වැදගත් වෙන්නේ සාමාන්‍ය යූසර් කෙනෙක්ට ඊට පස්සේ මෙතන යට තියෙනවා මේ ටික ගැන පොඩ්ඩක් බලන්න ඕන අනිවාර්යෙන්ම බැටරි ලයිෆ් එක. එතකොට බැටරි ලයිෆ් එක ගැන කතා කරොත් සාමාන්‍යයෙන් බැටරි ලයිෆ් එක 80%ක්වත් 80ට උඩින් තියෙන එකක්වත් ගන්න ඕනේ. එතකොට ඔයාලට අවුරුදු ගණක් ඒකේන සාමාන්‍ය කාලයක් ඔයාලා මේ ෆෝන් එක හොඳට පාවිච්චි කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. එතකොට ඒත් එක්ක මෙතන චාර්ජින් ටයිම්ස් තියෙනවා. එතකොට ඔයාලට දැන් ගොඩක් වෙලාවට සමහර ෆෝන් වල මේ බැටරි ලයිෆ් එක බූස්ට් කරලා තියෙනවා. කියන්නේ වැඩි කරලා බොරුවට පෙන්නනවා. ඒක ටික කාලයක් යද්දී එක පාට බහිනවා. එතකොට අපිට දැන් මේ සොෆ්ට්වෙයාර් එකමත් අපිට 100% ට්‍රස්ට් කරන්න බෑ සමහරට මොන හරි ප්‍රශ්න එන්න පුළුවන් මොකද දැන් අද කාලේ ඕනෙම දෙයක් ෆික්ස් කරන්න පුළුවන් ඒ කියන්නේ ඔයාලට දැන් ෆේක් බැටරියක් දානවා දැන් ඒක නෝමලි අපිට පෙන්නන මේක ෆේක් එකක් කියලා ඒකට ඒ දේ වුණත් හදන්න පුළුවන් හරියට දාන්න කෙනට කියන්නේ ඒ කෙනාට ඒකේ මොකක් හරි ඇතුළේ තියෙන චිප් එකක් නැස් කරලා හරි මොකක් හරි දෙයක් කරලා එයාට පුළුවන් ඒක හදන්න කියන මේකත් බ්‍රෑන්ඩ් එකක් විදිහට පෙන්නන්න ඒක හදන්න පුළුවන් ඉතින් ඒ නිසා මේක 100% අපිට ට්‍රස්ට් කරන්න බෑ හැබැයි අපි මොකුත් බලන්න නැතුව ගන්නට වඩා මේක තමයි තියෙන හොඳම ඔප්ෂන් එක. ඉතින් එතනදි අපිට පුළුවන් දැන් බැටරි ලයිෆ් එකයි චාර්ජින් ටයිම් එකයි පොඩ්ඩක් කම්පෙයාර් කරලා බලලා මේකේ තියෙන මේ අපිට විශ්වාසවන්ත බව වැඩි කරන්න පුළුවන්. මොකද චාර්ජින් ටයිම් එක 500 ගණනක් ඇවිල්ලා තියෙනවා කියන්නේ සම්මහ 400 500 කියන්නේ මේක අනිවාර්යෙන් බැටරි ලයිෆ් එක 80 ගණන් වෙන්න ඕනේ. 90 ගණන් තියෙන බෑ 95ක් ගණන්වත් තියෙන බෑ කොහොමවත් එතකොට ඒ විදිහට තිබ්බොත් අනිවාර්යෙන් මේක බැටරි බූස් කරලා හරි මොකක් හරි වෙලා තියෙනවා මොකද අනිවාර්යෙන් බහින්න ඕනේ බැටරි ලයිෆ් එක චාර්ජින් ටයිම් එක මෙච්චර තියෙනවා කි චාර්ජින් ටයිම් එක ගැන කතා කරා චාර්ජින් ටයිම් එක කියන්නේ දැන් මෙතන ටයිම්ස් කියලා බලනවා එතකොට එක ටයිම් එකක් කියන්නේ මේකේ අපි ෆෝන් එක 100% චාර්ජ් කරන එක ටයිම් එක. එතකොට අපි දැන් එකපාරක් 150ක් චාර්ජ් කරලා ඊළඟ පාර ආයෙ 150ක් චාර්ජ් කරොත් ඒකත් එකක් විතර ගණන්නේ. ඒ කියන්නේ දෙපාරක් චාර්ජ් කරලා 150 50 චාර්ජ් කරපු නම් එකපාරක් විදිහට ගන්නේ මේ විදිහට තමයි මේක දල වශයෙන් හඳුන්වලා දෙන්න පුළුවන්. එතකොට දැන් මම මේක අරගෙනත් සාමාන්‍ය ෆෝන් එක අරගෙන අවුරුදු එකමාරට කිට් වෙනවා ඉතින්. එතකොට මම ගොඩක් මේකේ ගේම් ගහුවා. ඒ නිසා මගේ දැනට චාර්ජින් ටයිම් එක 100 505ක් විතර වෙනවා. සෝරි 505ක් විතර තියෙනවා. ඉතින් ඔයාලට මේ තත්ත්වයේ තියෙන ෆෝන් එකක් ගත්තත් ඔයාලට තව අවුරුදු ගානක් පාවිච්චි කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් ඔයාලට බැටරි ලයිෆ් එක 80ක් විතර තියෙන එකක් ගත්තත් හොඳ තත්ත්වයෙන් පාවිච්චි කරන්න පුළුවන් ඊට අඩුව තියෙන එකක් නම් ගන්න එපා මොකද අපරාධය අරගෙන ඔයාලට සාමාන්‍යයෙන් අවුරුද්දක් හෝ ඒ වගේ පාවිච්චි කරද්දී ඔයාලට අනිවාර්යයෙන්ම බැටරි රීප්ලේස්මන්ට් එකක් කරන්න වෙයි. එතනදිත් බැටරි රීප්ලේස් කරා කියලා ෆෝන් එකේ ලොකු ප්‍රශ්නයක් වෙන්න ඒක හරියටම හොඳ ස්ටෝයකින් කරමු. මොකද ඒකේ අපි බැටරි එක රීප්ලේස් කරද්දී අපි මේක සීල් එක කඩලා තමයි රීප්ලේස් කරන්නේ. ඒත් එක්කම ඔරිජිනල් බැටරියම රීප්ලේස් කරනවා නම් තමයි ගොඩක් හොඳ. එතකොට ඒකටත් පොඩි ගාණක් යනවා. ඒ නිසා කලින්ම මේක බලලා ගත්තනම් කිසි ප්‍රශ්නයක් නැහැ. එතන මෙතන ජෙල් බ්‍රෝකන් කියලා එකක් තියෙනවා. ඒක නෝ විදිහට තියෙනවා. ඉතින් මේක කෙටි කිව්වොත් ඔයාලා හරියට රූට් කරනවා කියලා ෆෝන් එක. අන්න ඒ වගේ සිද්ධියක් තමයි මේක. ඉතින් මේකත් يعني කරපො නැති එකක් ගන්නවා නම් තමයි හොඳම දේ. ඉතින් ওই විදිහට ප්‍රධාන ටික බලා ගන්න පුළුවන් මෙතන මේකෙදී අපිට ඒ විස්තර ටික.
ඊට අමතරව අපි ගියොත් apps කියන එකට ඒකෙත් අපිට පෙන්වනවා අපි දැනට ෆෝන් එක ඩවුන්ලෝඩ් කරගෙන තියෙන apps සහ ඒවා කොහොම අපිට උන අන්ඉන්ස්ටෝල් කරන්න පුළුවන් ඒ වගේම මෙහෙම details බලන්න පුළුවන් මෙතනදී ඊට පස්සේ photos කියන එක තියෙනවා ඉතින් මේක ගොඩක් වැදගත් මොකද දැන් ඔයාලා පේන්නේ නැති මෙතන photos වෙනම categories වලට බෙදලා තියෙනවා කියන folders විදිහට අපේ ලැප් ෆෝන් එකේ තියෙන folders විදිහටම බෙදලා තියෙනවා මේක වැදගත් වෙන්නේ ඇයි කියලා කිව්වොත් ඔයාලා සාමාන්‍යයෙන් normally connect කරලා ඔයාලා speech එක හරහා ගිහිල්ලා ෆෝන් එක ක්ලික් කරගෙන ඒක හරහා ෆොටෝ එක ගන්න ගියොත් ඔයාලට ගොඩක් වෙලාවට ඒ ෆයිල් ටයිප් එකත් එක්ක ඔයාලට ඕනම ෆොටෝ එක හොයාගන්න අමාරුයි ඔක්කොම ටික කොපි කරගෙන බලන්න වෙන මොනවද කියලා ඒක ගොඩක් අමාරු වැඩක් ගොඩක් ලොකු ෆොටෝ ප්‍රමාණයක් අපිට ඕන එක හොයාගන්න ගියොත් ඉතින් මෙතනදී ඔයාලට එහෙම කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඔයාලට පුළුවන් අදාළ ෆෝල්ඩර් එකකට ගිහිල්ලා ඔයාලට ඕන ෆොටෝ එක විතරක් ඔයාලගේ ලැප් එකට එක්ස්පෝර්ට් කරගන්න මේ 3u software එක හරහා ඉතින් ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මියුසික් කියලා එකක් තියෙනවා මේකේ තියෙනවා අපි ෆෝන් එකේ දැනට තියෙන සින්දු ටික. ඉතින් ඊට අමතරව අපිට මේකට සින්දු දාගන්න පුළුවන් මම කලින් කිව්වා වගේ. ඒක දාගන්න විදිහ ගැන මම වෙනම වීඩියෝ එකක් කරන්න නැත්නම් මේ වීඩියෝ ගොඩක් දික් වෙන නිසා. ඊට පස්සේ රින්ගින් ටෝන්ස් කියන ටැබ් එකක් ආයෙ තියෙනවා. මේකේ තියෙනවා අපි මේකට ඩවුන්ලෝඩ් කරගත්ත හොව අපි ලැප් එක හරහා ඉම්පෝට් කරගත්ත රින්ගින් ටෝන්ස් ටික මෙතන පෙන්නනවා. ඊළඟට මෙතන වීඩියෝස් කියලා ටැබ් එකක් තියෙනවා. මේක ගොඩක් වැදගත් වෙන්නේ ඔයාලා ලැප් එකේ තියෙන වීඩියෝ එකක් ඔයාලගේ ෆෝන් එකට දාගන්නවා. මොකද ෆෝනේ තියෙන කන් ලැප් එකට දාගන්නවා නම් ලොකු දෙයක් කරන්න නැහැ. ඔයාලා තියෙන ෆොටෝස් කියන එකට ගිහිල්ලා ඒකෙන් තෝරලා දාගන්න පුළුවන්. ඉතින් මේකේ වැදගත් වෙන්නේ අපිට ලැප් එකේ තියෙන වීඩියෝ එකක් අපිට ඩිරෙක්ට් අපේ ෆෝන් එකට දාගන්න බෑ. නෝමල් සෙන්ඩ් කරලා අපි Android ෆෝන් එකකට දානවා වගේ දාන්න බෑ. වෙනම සිස්ටම් එකක් තියෙනවා දාන්න. ඉතින් ඒකට වෙනම apps ටිකක් download කරන්න ඕනේ. ඒක ගැනත් වීඩියෝ මම වෙනම කරන්න හදන තිබෙන නිසා ඊට පස්සේ මෙතන books කියලා පෙන්වනවා. ඒ කියන්නේ අපි iBooks ගැන විස්තර මෙතන download කරගන්න ඕන import කරගන්න ඒ මෙතන පුළුවන්. ඊට පස්සේ මේ UDS data files ආයි common tools එක ඒ ටික තියෙනවා. මෙතන common tools එක අර ඔක්කොම tools ටික නැතුව අර ගොඩ වැදගත් වෙන tools ටික විතරක් පෙන්වනවා. ඉතින් ඔය විදිහට තමයි ප්‍රධාන වශයෙන් 3u tool එක අපිට ගන්න පුළුවන් වැඩ ටික බලාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකදී මම හිතනවා දැන් ඔයාලා ගොඩ දැනට 3u tool එක ගැන ලොකු අවබෝධයක් එන්න ඇති කියලා. අර මම කලින් කිව්වා අනෙක් ස්ටෙප් ටික බලන්න වෙනම වීඩියෝස් වලින් මම දාන්න. මොකද ඒවා දැම්මොත් මේක ගොඩක් බිග් වෙන නිසා. ඒත් එක්කම ඔයාලට අර මම කිව්වා යූස් iPhone එකක් ගන්නදී බලන්න ඕනේ මොන වගේ දේවල්ද කියලා දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න. ඒතරම වෙනම වීඩියෝ එකක් ඒකට හදන්න. මොකද ඒකේ 3u tool එකට අමතරව කතා කරන්න ඕනේ ගොඩක් දේවල් තියෙනවා. ඒ නිසා අපි ඒක ගැන වෙනම වීඩියෝ එකකින් බලමු. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. ඒ වගේම මේක ඔයාලගේ යාළුවන්ටත් වැදගත් වෙනවා. අනිවාර්යෙන්ම iPhone user කෙනෙක් නම් ඔයාලට මේක කොහොමවත් වැදගත් වෙනවා. ඒ නිසා මේ වීඩියෝ එක ලයික් කරන්න, ෂෙයා කරන්න, අපේ channel එක තාම subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා අපිත් එක්ක සෙට් වෙන්න.